Samina Hansiva Samagavana Sekva. Sri Shishka Maktaman Visindhi Anadha Devakyana Miseya. Jesus Swahanse sa Shravakyo, Jerusalem at an Marge Yamin City. Jesus Swahanse Vismita, a city Shravakya and Tapiratu Adia Seka. Pasupasegia Senaga, Bita V City. Unase Ali Dulusena Kanava, Tamanta Siduan at Yana de Kianet Patangina, Balan Api Jerusalem Riam, Manshiputrayanu Naika Pujaka Varunda, Varunta, Vene Darienta Pava than Rabati. Vetuman and Maranata Niamakota, Vijatinta Pava then Noya. Vetumantan Indakota, Kelagasa, Kelevas Kasavalin Tala, Maranata Patkaran Noya. Tedina Pasu Nohansi Utana Kamaseka Vadal Seka. Sebadigi put Jacob, the Johanda, Unase Veta with Guru Deveni, Upper Ilana de Apata Itukara then a Sek Nam, Api Kamatumi, Unahanseta Kia. මා ඔබට කුමක් කර දෙනවට ඔබ කැමැත්තෙහිදී උන්වහන්සේගෙන ඕන ඇසුසේක ඔබගේ තේජස්ශ්‍රියේදී අපෙන් එක්කෙනෙකු ඔබගේ දකුණු පසද එක්කෙනෙකුට වම් පසද හිඳ ගන්නට වර දුන මැනව යයි ඔහු උන්වහන්සේට කිය. ජේසුස් වහන්සේ ඔබ ඉල්ලන්නේ කුමක්දයි ඔබම දන්නහුය. මා බොන දුක් වේදනාව නැමති කුසලාණෙන් බොන්නට හෝ මා ලබන බෞතිස්ම ස්ථාපනය ලබන්නට ඔබට හැකිදයි ඔවුන්ගේ ඇසුසේක. අපට හැකියයි ඔහු උන්වහන්සේට කිය. ජේසුස් වහන්සේද මා බොන කුසලානෙන් ඔබත් බොනු ඇත. මා ලබන බෞතිස්මෙන් ඔබත් බෞතිස්ම පානය කරනු ලබනු ඇත. එහෙත් මාගේ දකුණු පසද වම් පසද හිඳනු ලබන හිඳින්නදී මා සත දෙයක් නොවේ. ඒ යම් මා සඳහා නියම කර ඇද්ද එයා ඇතිවන්නේ ඔවුන්ටයි වදාළසේක. ස්වාමීන් වහන්සේගේ ජීවන දායක සුභාරංචිය නම් මෙසේය. Pekena normally Veralin Diamba Diamen Diamben Gambura Veralin Diamba Diamben Gambura Ekama bo ape ekama ape ji ape gaman ekenne then Jesu me wenakota api inne Markthumage 10 wini parichchede ekala Markthumage 10 wini parichchede kiyala kiyaddi ඒ පරිච්ඡේද දැන් මහත්මාගේ 14 වෙද්දී විනාශේ මරණයට මල් උයනට යන සිද්ධිය තියෙනවා. දැන් ජේසු එයාලව ඩෙත් එකකට අරගෙන යනවා. ශ්‍රාවකත්වය කියන කේදී ගැඹුරක් තියෙනවා. දැන් මේකට පසුබිම වෙන්නේ පොසත් තරුණයා. පොසත් තරුණයා අහනවා සදාතන ජීවිතය ලබන්න ඕන මොකද්ද කියලාදී. හරි ඒක එහෙම තියෙද්දී විනාශ කියන සියල්ල අතාරින්න මාත් එක්ක එන්න. ඒ පර්සනල් රිලේෂන්ෂිප් එක ගැන කතා කරන්නේ. පෙදරතුමා අපි අතෑල්ලා තියන්නේ අපිට මොනවද හම්බ වෙන්නේ කියලා. යේසු විශ්වාසයේ තියන්නේ. එතකොට එතන හම්බ වෙන්නේ මොනවද කියන තැනත් එක්ක තමයි අද කතා කරන්නේ. උන්වහන්සේ පර්සනලි බලන්න 32 වෙනි ගාන්තිය ගන්න මග 10:32 ජේසුස් වහන්සේ සහ ශ්‍රාවකයෝ ජෙරුසලමට යන මාර්ගයේ යමින් සිටිය ජේසුස් වහන්සේ විස්මිතව සිටි ශ්‍රාවකයන්ට පෙරටුව වැඩියසේක. කියන්නේ those who are amazed. හරිද? Those who are amazed. විස්මිච්ච වෙච්ච අය ඉස්සරහින් ගෙස යනවා. පසුපසෙ ගිය සෙනග බීත විසිරිය. පිටිපස්සේ අය බාවෙලා ඉන්නවා. උනාසේ යලි 12 දෙනා කැඳවා. අපි හැමෝම කියමු. 12 දෙනා කැඳවා. Those are the 12 disciples. තේරෙනවද කියන්නේ? 12 දෙනා කැඳවා. Special. ඒ කියන්නේ මේක මතක තියාගන්න. It's a special calling. ඒ කියන්නේ they can be devotees. But when it comes to disciples, it's a special call. ඉගෙන ගන්න විශේෂ දෙයක්. කියන්නේ ඔයාලගේ ජීවිතේ අපි ජේසුත් එක්ක ගැඹුරට යනවා කියන්නේ ගැඹුරට යනවා කියලා කියන්නේ අපි ජීවිතේ ජේසුගේ ස්පෙෂාලිටි එක වෙනස්. අපි කියොත් එහෙම you are my beloved son. දැන් අපි බයිබලේ දකිනවා ජේසුර කතා කරනවා you are my beloved son. You are my beloved son කිය ඔබ මාගේ ප්‍රියදර පුතා. මේක එක්සැක්ට්ලි තේරුම මොකක්ද දන්නවද? දුක් විඳින දාසය. He has to suffer. ඒ කියන්නේ රිලේෂන්ෂිප් එකක ඇතුලේ දුක් විඳින්න. ඒ කියන්නේ ඒක ඒ ද කියන්නේ pain එක. දැන් ඇත්තටම pain එක ආවේ කොහමද? දෙවියන්සෙ pain එක මැව්වද? Did God create pain in the world? එහෙම එකක් මැව්වා නෑ. Pain එක ආවේ කොහමද?
අකිකරුකමත් එක්ක තමයි පේන් එක එන්නේ. දැන් පේන් එකක් එන්න ඝට්ටනයක් එපැයි. දැන් බැටළුවා එළුවා සිංහත් එක්ක ඉන්නවා. අපි කියන සාමරාජ්‍ය යසය 11යි. එහෙම ඉන්න තැනක පේන් එකක් මරා ගැනීමක් යූස් කිරීලක් පාවිච්චි කරලා රිද්දිලක් හර්ට් කිරීලක් මුකුත් නැහැ. Because there's no ego. මට මමත්වයක් නැහැ. හස්බන්ඩ් වයිෆ් අතර මගේ ඔයගොල්ලෝ ළඟ නෙමෙයි. Sorry. සමා වෙන්න. අපි ගමන මොකද කරන්නේ? මනාද මං කොහෙද නතර කරේ? ඔව්. ඉතින් පේන්නේ කාවේ කොහමද? කෝල් එකකින්. හරි. දැන් පේන්නේ කාවේ කොහොමද කියන්නේ දැන් ඝට්ටනයක් එක්ක. හස්බන්ඩ් වයිෆ්. පේන්නේ කාව ෂේප් එකේ එක පැන්නුවා. හස්බන්ඩ් වයිෆ් කරගත්තා මොකදලා කියන්නේ මං තරිත. තේරෙනවද කියලා? ඊට පස්සේ මොකද මගේ දාරා. ඊට පස්සේ දැන් හස්බන්ඩ් වයිෆ් අතර ඝට්ටනයක් මගේ ආයිත් කියන ඔබලගේ නෙමෙයි. මම කියන්නේ ලංකාවේ ඉතියෝපියාවේ හස්බන්ඩ් වයිෆ් අතර ඝට්ටනයක් කියන්නේ හස්බන්ඩ්ට කැමති විදියක් තියෙනවා. වයිෆ්ට කැමති විදියක් තියෙනවා. ඒතකොට දැන් ඒකේ ඩොමිනේට් කරන කතන්දරේ. දැන් අද මේ ගෙදර හස්බන්ඩ් තමයි ඉන්දියාප්ප හැදුවේ. අද වයිෆ්ගේ බර්ත්ඩේ එක හස්බන්ඩ් තමයි කොච්චර දායපරයිද තේරුණාද කියන්නේ. ඉතින් දැන් එතකොටද හොඳ වෙලාවට එහෙම තේරුණාද කියන්නේ. ඉතින් එතනදී දැන් ඒ කියන්නේ දැන් ඝට්ටනයක් එක්ක නෙන්නේ. එතන පේන් එකක් හැමතිස්සෙම එන්නේ ගැටීමක් එක්ක. ඇයි ගැටෙන්නේ? මට උනේ මේ විදිය. ඊගෝ මම කියන එකත් එක්ක. එතන ලෝකයේ මුල්ම අවද්දි මම කියලා දෙන කෙනා නෑනේ. කවුද හිටියේ? It's God centered. දෙවෙනාසෙ ඉන්නේ. තේරුණාද කියන්නේ. එතකොට පේන් එක ලෝකේ එන්නේ මම දීප් වේ දැක් කියා දෙන්න. කියන්නේ පේන් එක ලෝකෙට එන්නේ ඊගෝ එකත් එක්ක. දැන් මට රිදෙනවා. මට රිදෙන්නේ අතටද හිතටද? හා? අතටද හිතටද? දුකම්? Which does come? Imagine I punish you now. Okay, I'm not punishing you. Right? I punish you. Okay. Imagine you're hurt. It hurts the hand or heart? Hand or heart? Both? More heart. Why father punish me? You know that this is not a punishment. This is a, but then it hearts is hurt more. Thank you for that. Thank you. Again, ape jeevite ridenne hitarane. Therana adigene. Etakota hitenne oy ekena angata ridenata wada හිතට රිදෙනක වැඩි. ඇඟේ වේදනාව රිදෙනවා. නමුත් ඒක ජේසුගේ පේන් එක එකයි අපේ ජීවිතේ පේන් එක එක තලයක් තියෙනවා. ඒ කියන්නේ අපි කොහරි කකුල හැප්පුණාම රිදෙනවා. ඊට වඩා සමහර වචනයකින් අපිව හර්ට් වෙනවා මාර විදියට. ඒතර මේක ඔබගේ මගේ ජීවිතේ දැන් ජේසු අද කතා කළා කියනවා. මනුෂ්‍ය පුත්‍රයාණන් දැන් මෙතන ජේසුන්සේ ශ්‍රාවකයෝ දෙරසමට යනවා. උන්වහන්සේ යලි 12 වෙනා කැඳවා තමන් වහන්සේ සිදුවන දේ උන්ට කියන්න පටන් ගෙන. එක ස්පෙෂල් ටීචින් එකක්. ඒ කියන්නේ අපිට ගෝ ත්‍රු කරන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකයේ ඉද්දී ඒ ඝට්ටනය ඒ රිදීමත් එක්ක ඔබට මට ගනුදෙනුවක් තියෙනවා. හරිද? ඉතින් වචනේ කතා කරලා කියනවා. පටන්ගෙන වචනේ ගමු. අපි හැමෝම කියමු බලන්න අපි ජෙරුසලමට යම්හ මනුෂ්‍ය පුත්‍රයාණෝ නායක පූජකවරුන්ටත් විනයදරයටත් පාවාදුන් ලැබති. ඔහු එතුමාන මරණයට නියම කොට විජාතින්ට පාවා දෙන්න ඕයි. කවුද විජාතින්? රෝමවරුන්ට. හරි. ඊට පස්සේ දෙන්න ඕය. ඔව් එතුමාන නිඳා කොට කෙලගසා කසවලින් තලා මරණයටපත් කරන්න ඕය. හරිද? ඒ කියන්නේ දැන් මේක විඳින්න පුළුවන් අසික්කිටම මරණයක්. It's a dirty curse sin. Cross means. Even the Romans were not crucified. Because it's the most brutal way of killing. So if you become a traitor, you are crucified, even though a Roman citizen. But then otherwise, all the others were crucified. Then Jesus kata kala kiyana meke topic ekek ena maranaya saha punarjeevanaya gana tevana wardak kima. Eken Jesus insist karana you have to suffer. You have to suffer. Da ekekin adahas karanne adagena nanawa kiyana eka. Illagena kanawa kiyana eka. Na. You ask for trouble. No. ඒ කියන්නේ එතනදී මේ ජර්නි එකේ එක තැනක් තියෙනවා අපිට
අපට දුක් විඳින්නම වෙනවා. දැන් ඒක දැන් ඒක ජේසු එයාලට කියනවා. තුන් පාරක් කියනවා. දිගටම කියනවා. හරිද? එයාලට තේරෙන්නේ නැහැ. කොච්චර කියනවා ඒක කියන කේද වාචකය ඇවිල්ලා දැන් ඒක කියලා 35ට යන්නකො. 35 සෙබදිගේ පු ජාකොබ්ද ජොහන්ද උන්වහන්සේ වෙතවුත් ගුරුදේවේනි අප ඉල්ලන දේ ඔබ අපට ඉටු කර දෙන සේක් නම් අපි කැමැත්තම කිය. අච්චර දේවල් කියලා එයාලාට වෙන වෙන මෝටිව එකක් තියෙනවා ජේසුත් එක්ක එන්න. ජේසු එක්සැක්ට්ලි දන්නවා. ජේසු එක්සැක්ට්ලි දන්නවා. මෙයාලා තාම ඉන්නේ කොච්චර තැනකද කියන එක. හැබැයි ජේසු එයාලාට කියන දේ දිගටම කියාගෙන යනවා. දැන් ඒකත් එයාලා ජේසුත් එක්ක හැමදේම අතහැරලා ආවම හැමදේම අතහැරලා ආවට ඒගොල්ලන්ගේ යටි අරමුණක් තියෙනවා මොකක්ද? ලොකු තැන. දැන් ඒගොල්ලෝ හිතන්නේ මෙසියස් කියද්දි ගැලුම් කාර්යයක් කියද්දි ඒගොල්ලෝ හිතන්නේ මේ රෝමයට දෙන්න යන්නේ. රෝමයට දීලා දෙන තැනකට ආවයින් පස්සේ හරි මෙහෙම කට්ට කාගෙන යන්වල්ලි. බෝට්ටු අතහැරියට හොඳ කුට්ටියක් හම්බෙනවා. තේරෙනවද කියනක? අම්මා මේ දැන් 5000කට කන්න දෙද්දි වගේ බලහත්කාරකම රජකමට පත් කරන්න හදුවානේ. දැන් මේ වගේ තැන්වල මරු හොලිවුඩ් නිකන් අම්මා පට්ට ඉවසපන් පප්පුව තා පොඩ්ඩයි ආ 5000කට මේව බලිස් දුන්නා කියන්නේ නැද්ද? ආයිත් ඉතින් ආ ගොඩම තමයි. කියන්නේ ඊම නිකන් අමුතු එකක්. අර ජේසු කියන දේ ඔළුවට යන්නෙම නැහැ. තේරෙන්නෙම නැහැ. ඒ කියන්නේ ප්‍රේමන්තනේ අපි අපි අපේ සිස්ටම් එකේ අපේ සිස්ටම් එකේම දැන් දුක කියන එක අපේ තියෙන ඩිෆෙන්ස් මෙකැනිසම් එක. ඩිෆෙන්ස් මෙකැනිසම් එක. ආරක්ෂණ පිරිවෙත. අපි 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 රිද්ද ගන්නනේ අපේ සිස්ටම් එකම තියෙන්නේ රිදෙන තැනින් අහක් වෙනවා. ඒක සයිකලොජිකලිත් අපි ප්‍රශ්න වලින් අහක් වෙනවා. ඒක අපි දෙන්නේ ඒක ඒකට අපි ඔයා අපි එෆර්ට් එකක් ඕනේ නැහැ. අපි ඒක එතනදී අපිට කෙලින්ම වෙන දේ. එතන නමුත් උන්වහන්සේ කතා කරන දේ මේකයි. උන්වහන්සේ කතා කරලා කියනවා මනුෂ්‍ය පුත්‍රයාණන් මෙලොවට වැඩි. හරිද? මනුෂ්‍ය පුත්‍රයාණන් මෙලොවට වැඩි දුක් විඳ ආව අරමුණක් තියෙනවා. හරිද? බලන්න අපි ජෙරුසලම් යමු. මනුෂ්‍ය පුත්‍රයාණන් නායක පිට මේක ජේසු ගන්නේ කැඳවීමක් විදිහට. කෝලිං එකක්. උදේ කෝලිං එකක් කියද්දි මට මේ ලෝකේ කාර්යයක් තියෙනවා. මම ස්වාමීන් වහන්සේගේ කැමැත්ත මගේ ජීවිතේ කරන්න කියන දෙයක් තියෙනවා. උදේ ඒක කරද්දි ලෝකය ඇස්සේ සහ වාගේ ස්වභාවය වාගේ ඇඟින් පරිසරයෙන් ඔබට විරුද්ධව පැහැදිලි දෙයක් එතනට එනවා. හරිද? ඊට පස්සේ බලන්න ඒක තමයි උනාස කතා කරලා කියන්නේ. සබදිගේ පුත්‍රයෝ ජොහන්ද උනාස වෙතව ගුරුදේවෙනි අප ඉල්ලන දේ ඔබ අපට ඉටු කර දෙනසේක් නම් අපි කැමැත්තෙන්. දැන් මේගොල්ලන්ට කියන්නේ sons of thunder. සබදිගේ පුතුන්ට sons of thunder කියලා කියන්නේ තගරි type එකේ. අර සමාරියේ කට්ටිය ජේසු පිළිගන්නේ නැකෝ ස්වාමීන් යාඥා කරන්නත් ගෙන්දගම් වර්ෂාවක් කියලා තියෙනවා. ජේසු දෙනවා කුඩු කරලා යනවා හරිද? ගෙන්දගම් වර්ෂාවක් කරලා කුඩු කරන්න ඒ වගේ නේද? ගැර තියෙනවා. මේ සුපර්මෑන් කෙනෙක් කියලා වගේ type. එහෙම ඒ ඇත්තටම යාලා ඉන්න දැක්ම බලන්න. තේරෙනවද කියන්නේ? ජේසු කොච්චර tolerate කරගෙන මේකලන් අරන් යන්නේ. හැබැයි ජේසු exactly දන්නවා එක තැනක් කියනවා මේකලන්ගේ ජීවිතේ. දැන් උතන එකපාර දබස් ගාලා පනලා අපිට දෙපැත්තේ ඉන්න ඕනේ කියලා කියන්නේ නැහැ. කොල්ල දෙන කුටු කුටු ගගා ඉන්න ඇති. අයියේ මේ හරියන්නේ නැහැ. දැන් පේදුරුතුමා යතුරු දෙනවා කිව්වා පේදුරුට. මෙයාට දැන් හරියන්නේ නැහැ. යතුරු යාර දීපු දැන්. අපි දෙපැත්තේ දොර අරගෙන ඇලුවට ගියන් පස්සේ දෙපැත්තේ ඉන්න පුළුවන් කියන එක වෙන කතන්දරයක්. තේරෙනවද කියන්නේ? ඒක වෙනම මේ එනම discussion නැහැ. අතර දැන් මේකේ මාක්තුමාගේ සමනේ විස්තර අදුනි මාක්තුමා directly සෙබදිගේ පුතු දෙන්න මහන්. තේරෙනවද? ඔක වෙන gospel එකක් කවුද දන්න දහන්නේ? සෙබදිගේ wife mrs sebadi enne mrs sebadi ævilla hanawa mage puttuda dan eka balanna thi amma dammala ahuwoth ema shape eke jesu goma thammara ena adare therna thi eka nisa shape eke godak ara feminine concept ekuth thiyenawane eka ahana vidiyak thiyenawane kollu denna hanawa gena amma dammala assanne eka ara igolu mara plan ekaka igolanta ona de ganna dan ehema gaththama ættatama samahara welawata api jesu gen illana dewal thiyena api illana ona dewa අපි ඉල්ලද්දී ඇත්තටම අපි ඉල්ලන දේ නැසෙ හිනා ඇති මේ මොකද්ද මේ ඉල්ලන්නේ කියලා. අර මානසික රෝහලේ මේ බූත් සෙක්ෂන් එක.
දොරේ උඩ බූට් එකක් තිබ්බලු. බූට් එකක් තිබ්බාම මේ බූට් එක තිබා ඇතුළට ගියාම එක එක කියන බූට් කාපු පිස්සෝ. හරිද? දැන් ඒකේ එක්කෙනෙක් කියනවලු සීතා. සීතා. සීතා කිය ලුලු ගා ගන්න. මොකද ඒ සීතා බූට් එක තියෙනවා. හරිද? ඊට පස්සේ මේ සීතා බූට් එක කියලා පව් කියලා තව එක කර ගියාම ඒකේ තියෙනවලු මුදු දෙකක් දාලා. ඒකේ තව එකේ සීතා. සීතා කිය ලුලු ගා. බලද මැනේජ් එක. එයා තමයි සීතා බැඳලා තියෙන්නේ. මිනරේ වෙනම වෙනම පිස්සුවක් ඇදලා. ඒ කියන්නේ සමහර මට මෙයාව දෙන්න කියලා ඉල්ලලා ජේසු දන්නවා මේ මොනවද මේ ඉල්ලන්නේ යන්නේ. හරිද? මේ මොකද්ද මේ ඉල්ලන්නේ? ඒක ඉල්ලලම් බලන්න ඕනේ. ජේසු දන්නවා එක්සැක්ට්ලි මේ කන්න යන කම. කියන්නේ ඔයගලගේ මැරේජස් නෙමෙයි. තේරුණාද කියන්නේ? ඒ කියන්නේ දැන් එතනදී අපි ඉල්ලන් කරනවා. ජේසු තමයි එක්සැක්ට්ලි දන්නේ මොකද්ද කියලා. ඉතින් අපි හැබැයි ඉතින් අපි එහෙමයි. ජේසු කියන්නේ නැත්තම් කාගොද ඉල්ලන්නේ? තේරුණාද කියන්නේ? ඒක හැම දෙයකටම අපි උනාසිකවට යන්නේ. හරිද? ජේසු කතා කළ කියන වචනය උනාසිකේ අසුසේක මාබර ඔබගේ තේජස්ත්‍රියේදී අපෙන් එක්කෙනෙකුට ඔබගේ දකුණු පසද එක්කෙනෙකුට වම් පසද ඉඳ ගන්න අවසර දුන්න මැනේ ඔහු උනාසිර කියේ. ඒක ඉල්ලන්නේ කොහෙදද? In your glory. හරිද? දැන් ඒගොල්ලන්ට මේක අපි concept මේක අපි ඔළුවට ගන්න ඕනම දෙයක් තියෙනවා. ජීවිතයේ glory and suffering අපි හැමෝම කියමු මොකද්ද glory and suffering මේ දෙක connected හැම වෙලාවෙම glory and suffering connected යේසු එකයි කියන්නේ මේකල මහිමයේදී ඉන්න ලකුණු පැත්තේ වම් පැත්තේ ඉන්න ඇති යේසු ඊළඟ වගන්ති කතා කරලා කියනවා බලන්න අජේසන්සෙ ඔබ ඉල්ලන්නේ කොමක්ද ඔබම නොදන්නේ මා බොන්න දුක් වේදනාව නැමැති කුසලානෙන් බොන්න හෝ මා ලබන බෞතිස්ම සාපනය ලබන්න ඔබට හැකිද? ඔබට පුළුවන්ද? ඒ කියන්නේ යාලා කතා කරන්නේ ග්ලෝරිය ගැන. ජේසු කතා කරන සෆරින් ගැන. දුක් විඳීම, මරණය, උත්තාන. දැන් අපේ ජීවිතයේ හොඳට මතක තියාගන්න මේ 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 අන්ත දෙක. සෆරින් and glory. හරිද? අපේ ජීවිතයේ මේ දෙක වෙන් කරන විදියක් වань වෙන් වෙච්ච ගමන්ම මේ සාතන් මාර ටාගට් එක. වාගේ ජීවිතයේ ඌ බලනවා සෆරින් එක අහක් කරලා ග්ලෝරි එක දෙන්න මහිමය දෙන්න the moment you avoid suffering ඒ මහිමය තනිකර ඊගෝ එකකට යන්නේ ඔබ දුක් විඳින්නේ නැහැ දැන් හිතාගන්න දැන් પરම්පරා ගානකට හම්බ කරන දෙම අපි ඉන්නවා પરම්පරා ගානකට දරුවා ෆුල් කුෂි කරලා no problem you will have everything දරුවා අන්නාතයි තේරුණාද කියන්නේ සරලව අමතක කරන්න හැමදේම කරලා අම්මලා ඉන්නෝනේ අතට පයර හැමදේම කරලා දෙන අම්මලා ඉන්නවා අපේ අම්මත් එහෙම කිරේ තමයි තේරුණාද කියන්නේ හැමදේම කරලා දෙන එයාට එයාගේ තිබයි හැමදේම අදට එයාගේ ළමයි හැබැයි එහෙම වුණා මොකද වෙන්නේ ළමයට මොකද කරගන්න බැරි වෙනවා තේරුණාද කියන්නේ ඒ කියන්නේ ඒ ළමයා සමහර අම්මලා කියනවා මම මලගේ වලල එක්කන් යන්න මෙහෙල ඇච්චර මැරෙන්නේ නැහැ මං හිතන්නේ සහන අද මලකේ කියන්නේ ෆාදර්ස් කියනවා අනිවාර්ය පූජාවක් දෙන්න ඕනවලු මලකවල. එහෙම පූජාවක් දෙන්න කිව්වොත් එම වෙනම නැති වෙනවා මරණ ධර්ම. තේරුණාද කියන්නේ? ඉතින් ඩෙත් රේට් එක මම කියන්නේ හරි 90ක්වත් 90ක් පාර වැඩ කරනවානේ 90ක්වත් මාසයක් නෙමෙයිනේ. නේද? මේ වේලාසනේ මරණ ලංකාවේ මම හිතන්නේ. තේරුණාද කියන්නේ? ඉතින් කෙසේ වෙතත් දැන් එතනදී දැන් එතන එතනදී ඒ කියන්නේ අපිව ඒ කියන්නේ ඒ පේන් එක කියන එක අහක් කරනවා. දරුවා මලකේවල එක්කන් යන්නේ. දුක පෙන්වන්නේ. එතකොට දරුව කවදාවත් සෆරින් කියන එක ඉගෙන ගන්නේ නැහැ. හැමදේම අතට පායර ලැබෙන තැන කරගාම යකුළු වල්බුරු වෙනවා. ෆන්. ෆන්. ඒ කියන්නේ ඔක්කොම ෆන් තමයි. ඒ කියන්නේ පේන් එක සෆරින් එක ඒ කියන්නේ ඒ කට්ට කරනවා කියන එක එයාගේ ජීවිතෙන් යනවා. මේ ගොඩ ලොකු මිස් එකක් කරනවා අතනදී. ඒක ජේසු එකයි ගලන්න කතා කරලා කියන්නේ ඔයාට පුළුවන් නම් මම බොන කුසලානෙන් බොන්න. මගේ කුසලානෙන් බොන්නවට පුළුවන්. එතකොට මම ලබන බෞද්ධිස්මෙන් ලබන්න පුළුවන්. හරිද? දැන් ඒගොල්ලන්ගේ ඔළුව තියෙන්නේ, ඒගොල්ලන්ගේ ඔළුව තියෙන්නේ ග්ලෝරි එක නිසා. ඒගොල්ලන්ගේ ඔළුව තියෙන්නේ ග්ලෝරි එක නිසා. මොකද වෙන්නේ? ඇසුසේක ඊළඟ වන්තික ඇකිද වනාස ඇසුසේක අපරියක වනාස කිය. අපට හැකියයි වනාසට කිය. මොකද්ද කියන්නේ? අපිට පුළුවන් සම්. අදුක් වෙන්නේ නැ. සිම්පල්. තේරුණාද කියන්නේ?
දුක් විඳින්න නෙමෙයි දුවනවා කියන්නේ දිවිල්ලත් ආයි අර ජේසු අල්ලගත්ත වෙලාවේ මේකේ තියෙන මාක්තුමාගේ සුවිශේෂය තියෙන්නේ හරිද මාක්තුමාගේ සුවිශේෂය ජේසු අල්ලගත්ත වෙලාවේ මේ මාක් අනිවන්දන මාක්තුමත් එහෙම ඇයි එහෙම කරන්නේ කියලා හරිද වෙනම ලියලා තියෙනවා මේ මාක් 14:51 ගන්නකො මාක් 14:51 පලාගිය තරුණයා ඇයි එහෙම එහෙම කැත වැඩ කරන්න හොඳ නැහැ මාක් හරිද පලාගිය මාක් 14:51 ඔන්න බලන්න තිර වචනේ දුවන එකෙත් හොඳම දිවිල්ලක් හරිද ග්‍රීසියක් එක් වගේ ගංග සිද්ධියක් තියෙන හරිද මාක් 51 මාක් 14:51 බලන්න 51 සිහින් හනරෙද්දක් පමණක් පොරවාගත් තරුණේ උන්වහන්සේ පසුපසෙ ගියේ ඔහු අල්ලාගත්ත හරිද ඒත් ඔහු ඒ රෙද්ද අරදම නග්නව පලාගිය බයිබලේ මේවා දාර මොකද රෙද්දයි පණ නේද දුවා ඉගෙන මා දුවන එකෙත් හොඳම දිවිල්ලක් ශ්‍රාවකයක් නෙමෙයි කුරුසේ අතරියන ශ්‍රාවකත්වයක් නැහැ කුරුසේ අතරියන ශ්‍රාවකත්වයක් නැහැ මොකද වෙන්නේ මේ මාක් දැන් මදපැත්තේ ඉන්නේ ජුවාම් ජාකු කියනෝ අපි දුක් විඳින ලෑස්ති දැන් ඔයාලගේ මැරේජ් එක අසමාවෙන් ඔයාලගේ මැරේජ් එක නෙමෙයි හරිද මං කියන්නේ අනිත්‍යාගේ මැරේජ් එකේ ජේසු දුන්නා නම් ඔයාගේ වයිෆ් එක්ක ඔයාගේ හස්බන්ඩ් එක්ක ෆාස්ට් ෆෝවර්ඩ් කරලා බලන්න ලයිෆ් එකේ යන විදිය ඔගොල්ලෝ දුවන දිවිල්ල කොහමද ඒක නිසා දැන් ඕගොල්ලෝ දැන් පුජිගේ ජීවිතේ මේ කන කට්ට හොඳේ කන කට්ට ඒ කියන්නේ ඒකෙදී ඒ කියන්නේ එතනදී ඒ කියන්නේ එහෙම දුවන්නේ ජේසුගේ අතින් බාරගත්ත නැත්තම් හරිද ඉතින් එතනදී ජේසු එයා කියනවා ජේසු කියනවා පැහැදිලිව ආද මාගේ පාත්‍රයෙන් බොන්න ඕන බොන්න ස්වාමී ජේසු එක්සැක්ට් කරනවා බොන්න බෑ මේගොල්ලෝ මීන් කරන්නේ නැහැ කියන දේ. ඇත්ත එක බොරුවක් කරනවා නෙමෙයි. ඒගොල්ලෝ හිත දන්නේවත් නැහැ මොකද්ද මේ කරන්න යන්නේ කියලා. ඒ කියන්නේ අපි ජීවිතේ මේක එක්තරා විදිහට අනුතර ඇඟවීමක්. එක්තරා විදිහකට අනුතර ඇඟවීමක්. අපි ජීවිතේ අපිට කන්න තියෙන කට්ට තාම නැහැ. තේනවද කියන්නේ? අපි හැමෝටම කට්ටක් වෙන්නම කට්ටක් ගන්න හැබැයි මම දැන් ඒක තාම ඔයාලා දන්නේවත් නෑ මම දන්නේවත් නෑ හැබැයි අපි හැමෝටම ශ්‍රාවකත්වය තුළ වේදනාවක් අවේටින් වේදනාවක් තියනවා දාන්න ඒ කියන්නේ වාර පුළුවන් ඒක අහක් කරලා වාට ඕන ජයිස් එක කියන්නේ හැබැයි ඩීප් යනවා නම් ජෙසුත් එක ජර්නි එකක යනවා නම් ඒ කියන්නේ ජර්නි එක ඇස්සේ ඔබට මට කට්ටක් තියනවා කන්න හැබැයි මේකේ ලස්සන මොකක්ද ඌේ අර කල්ලිම ගත්තට හරිද ඊට පස්සේ ලස්සන මොකක්ද ජේසු කතා කරලා කියනවා උදාසයට කිය ජේසු වහන්සේ මා බොන පාසලම අවසන්වන්න ඇත ලංගන්තේ ගන්න එහෙත් මාගේ දකුණු පස්ස සාවිනීමේ අය සඳහා නියම කර දැන් ඒ අතිවන්නේ උන්ට මම දරස් එක ඊළඟ වන්තේ ගන්න එවිට අනෙක් සෝරි කෝ එතකොට අපි බොන්න අපි ලෑස්ති කියලා කියන කැලකෝ හරි ඔබගේ තේජස්වි අපේ neck කෙනෙක් ඔබගේ දකුණු පස්ස නේද නේද කිය ඊළඟදී හෙතනදි ගන්නවා අනะ බොන්න ලහව ලබන්න භවසේ ලබන්න ඔබට හැකිද යයි ඔවුන්ගේ නැසුස් එක අපට හැකියයි ඔහු නාසර කිය. ජේසුස් වහන්සේ මා බොන කුසලානෙන් ඔබ බොනු ඇත. හැබැයි අරගල මීන් කරන එක නෙමෙයි. ඇත්තටම ලූක් ක්‍රියා 12 ගත්තොත් එහෙම ජාකුප්තුමා තමයි මුලින්ම මරන්නේ. ජාකුප්තුමා තමයි මුලින්ම මරන්නේ මුලින්ම ප්‍රාණ පරිත්‍යාගී ශ්‍රාවකයා. He's the first disciple martyr. James no James Jacob James ne disciple martyr ඊට පස්සේ ජුවාන් තමයි මාතරඩම් එකක නැති disciple එකම දැන් මේ බලන්න මේ දෙන්නගේ මාරා connection يعني අන්ත දෙකක් කියන්නේ one person is killed අනිත් එක කියන මොකද්ද that persecution is different persecution with the life cross ජීවිතයේ කුරුසයත් එක්ක යාට ජීවත් වෙන්න ඕන. මාටදම් එකේ විදිහක් තියෙනවා. එකක් අපිව තාම මරණ එකක් නෑ.
එම් මරණ තැනක අපි නෑ. හැබැයි අපි ජීවිතේ ජීවිතේ දවසින් දවස එන සංගල්ලේ අපිට මැරි මැරි උපදින්න වෙන ගජර්නිය ජාන්තමා තමයි වාසර ගිල මැරෙන්නේ. තුන් මේ අන්ත දෙක ඔබ මගේ කුසල ඔක රෝම කාසියක් තියෙන අපේ මාතේනි. ඒ කියන්නේ එකක හරක ඉන්නවා කඩුවත් එක්ක. අනිත් එකේ කාසිය අනිත් පැත්තේ හරක ඉන්නවා නගුලක් එක්ක. කඩුවක් එක කියන්නේ මොකද්ද? ස්මාර්ට්ද? නගුල කියන්නේ ජීවිතය එදිනෙදා කුරුස දරාගෙන යනවා කියන එක. මේ දෙකේ මොකද ලේසි? ඒ දෙකම එක දෙකම අමාරු. මැරෙන ළඟර බලන යන්න මැරෙන විදිය. බියනවා නන්ද යන්නේ මැරෙන සරි මම පෙන්නන්නේ. තේරුණාද කියලා? අර ප්ලේන් එක යනකොට ප්ලේන් එක යනකොට 4 දෙනෙක් 400ක් වැඩිපුර 3 දෙනෙක් වැඩිපුර නැගල නේද? ජාතික හෙළ විරු නම් සම්මාන දෙනවා කියෝක මං ෆ්‍රාන්සෙක් කිනාන කියලා ඇවිල්ලා හෙළොන් සරම් ෆ්‍රාන්ස් කියලා පෙන්නනවා. ඊට පස්සේ චයිනා චීනෙක් කියන චංචු පචනා කියලා පෙන්නනවා. ලංකාවේ කෙනා කියලා නමෝ ශ්‍රී ලංකා කියලා ළඟේ කවුසර දැම්මලු. තේරුණාද කියලා? ඒ වගේ මැරෙන වෙලාවත් බලන්න පුළුවන් මැරෙන විදිය. හරිද? කෙසේ වෙතත් ඒ කියන්නේ දෙපැත්ත ඔක අපිට කියන්න බෑ මොකක්ද කියන එක. හැබැයි ජේසුස් සහතික කළා කියනවා. පායක බොනවා. දැන් මේක ඇහෙද්දි මට හම්බ වෙන මට ඇතුලේ දෙන ඇතුලේ තියෙන ජේසුස් මං ගැන තියෙන ඇෂුවරන්ස් එක. අපි චුටි බෑග්ග්‍රවුන්ඩ් එකක් පටන් ගමු. චුටි පොඩි ස්ට්‍රින්ග්ස් එක පොඩි. ඒ කියන්නේ ජේසුස්ට පුදුම මං ගැන විශ්වාසයක් තියෙනවා මාසෙට. ජේසුස් දන්නවා ඔයා ගැන. ඒ කියන්නේ අපිව දන්නෙත් නැති දෙයක් ජේසුස් ඔයා ගැන දන්නවා. ජේසුස් කියන එක බොනවා. හැබැයි බොන්නේ ඔයාලා කියන විදියට නෙමෙයි. ඔයාලා හිතන විදියට නෙමෙයි බොන්නේ. ඇත්තට මේගොල්ලෝ ඒ කුසලාලින් බොන්නේ කවදද? කවදද බොන්නේ? සුදාත්ම යනන්ගේ ආලේපයට පස්සේ. ඒ කියන්නේ it happens with a relationship. It happens with a relationship. ඒ කියන්නේ ඔයාට ඒ කියන්නේ දැන් ජේසු මොකද්ද මේ කියන්නේ? ඔබ මගේ කුසලානේ. ඔක තමයි ලස්සනම linking point. කාගේ කුසලානේද බොන්නේ? ජේසුගේ කුසලානේ. මගේ කුසලානේ නෙමෙයි. ජේසුගේ කුසල. ඒතර ඔබ මම ජේසු නිසා කියන concept තන සෆර් කරද්දී හරි ජේසු නිසා කියන හැමතැනම ඔයා බොන්නේ ජේසුගේ කුසලාන. ඒ කියන්නේ හිතන්න ජේසුගේ කුසලාන කියලා කියද්දි තේරෙනවද කියන එක? දැන් චැලිස් එක කියන්නේ ඒකනේ. එතකොට මේක ජේසුගේ කුසලාන. ඒකට මම තොල තියනවා නම් ජේසු තොල තියපු තැන ජේසු පානය කරපු ජේසුගේ කුසලාන. ඒක තමයි ලස්සනම දේ. ඒ කියන්නේ මමයි ජේසුයි කනෙක් වෙන්නේ පූර්ණව කනෙක් වෙන්නේ තාත්තගේ කැමැත්තට මම එහි කියන තැන සම්පූර්ණයෙන්ම. ඉතින් ඒක එහෙන ගැඹුරු තැන ශ්‍රාවකත්වය තුළ රිලේෂන්ෂිප් එකක් ඇතුලේ ස්වාමීන් වහන්සේ ඔබට මට පුරන්දු වෙන. අවසන් කරමු. මොකද වෙන්නේ? බෞද්ධ සම්බන්ධය ලබන්න හොය එහෙත් මාගේ දකුණු පස බලන නැවේ එවිට අනික් දස දෙනා කියන්නේ ඒ අස මොකක්ද අසන්නේ? මොකක්ද අසන්නේ? මුන් දෙන්න ගිහිල්ලා දකුණු පැත්තේ වම් පැත්තේ නේද? අපි නිරිතිතික ඊසාන දම අපි ඉන්නේ එහෙද? අනේ මේ අම්මකෝ ඒ අස ජාකොස්සා ජෝහසව අතිශය කොම්පොට් බෙල කොලර් වලින් අල්ලන එක විජුම්බරක් වෙන ජේසුස් එපා වෙන්නේ නැති කියන්නේ අත්තර කියනවා සෆර් කර ගන්න ඕනේ මම කරන්න ඕනේ දැන් මෙතන මරා ගන්න හදනවා ජේසුගේ වෙනම සෆරින් යත් ජේසුර කුරුසේ අමතර තේරෙනවද කියන්නේ? يعني කොච්චර පුල්තඥයයි කොච්චර දුර්වලයි මම යාදෘ විමාන තැන එකයි මේක ජර්නි එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ ඔබ දැන් මම මේ වගේ බూరు වැඩ කරපු කාලේ තිබුණා නේද? මට අවුරුදු 33 මැරෙන්න ආසෙ වුණා. මම එන කේස් එකක් තියෙනවා 33 මැරෙන්න. හරිද? ඉතින් ජීසස් ස්ලිපර් කියලා තියෙනවා. හරිද? තාම තියෙනවා ජීසස් ස්ලිපර් කියලා. මම කොහොමද වාගෙන ගිහලා ඒකත් හොයාගත්තා. ඒක දාගෙන යන ලෝගෝ දාගෙන එහෙම ඇවිදිනවා. ජීසස් ස්ලිපර්. දැන් මට එන කේන්ති ජීසස් එක අපි මොකද අපි තාත්ත 5යි 11 කුසයි. මල්ලි 5යි 11 කුසයි. ජීසස් කුස 5යි 11යි. මම 5යි ආමාරයි. මම කියන්නේ නැද දැන් කතන්දර. හරිද? ඒ කියන්නේ දැන් ඒ වගේ පිස්සුවක් තිබුණා.
ඉතින් මම දැන් සෙලිබසි ගැන හදි ඇයි අපිට ඇයි ස්වාමීලට කසාද බඳින්න බෑ කියලා සෙලිබසි කිච්ච මට මේක ප්‍රශ්නයක්. ඇයි බැරි? එක දවසෙම එක පාසක ලස්සනට ජේසු බැන්දේ නැහැ. ආ මම බඳින්නෙත් නැහැ. අර ඒ වගේ ජේසු පිස්සුවක් හරිද? බලන්න මේක වාදී. ආ ජේසු පිස්සුවක් හරිද? ඊට පස්සේ ඉතින් මොකද වෙන්නේ? මට ඕනුණා 33 මැරෙන්න. ඇත්තටම ප්‍රේ කරා අම්මා 33 මැරෙන්න හොඳට මැරුන්නේ නැත්තේ. බලද්දි ස්ටඩි කරද්ද ජේසු මැරුණ 33 නෙමෙයි. අවුරුදු ගොඩක් යනවා හරි. 34 35 වෙලා මැරෙන්නේ. එහෙම නැද කියන්නේ. ඒ වගේ අර මෝඩ කියන්නේ මෝඩ ඒක මෝඩ තීරණ. එහෙම නැද කියන්නේ. අපි දැන් ඒ දස දෙනා ඒ අසා ජාකොබ්සා ජොහන්සන්ට අතිශයෙන් කෝප වුණා. ඒ කියන්නේ මේ ඔක්කොමලා ඉන්නේ හරිම පෘථග්ජන තැනක. ඒතර ජේසු මොකද කරන්නේ? එයාලත් එක්ක ගනුදෙනු කරන විදියක් තියෙනවා. ඒ කියන්නේ අපි මේක ජර්නි එකක යන්නේ. ඊළඟ වතාවෙන් ගන්න වගන්ති ගන්න. ජේසුස් වහන්සේ ඔවුන් තමන් වෙතට කැඳවා. ජේසු මොකද කරන්නේ? එතන ලං කර ගන්නවා. ඒ තමයි අපිට කරන්න තියෙන එකම දේ ප්‍රමාදේ. හරිද? අපිට කරන්න තියෙන එකම දේ. බැරි අපි පඬිත වගේ කතා කරයි. අති පඬිත ටොක්ස් දෙයි. දේවල් කරයි. හැබැයි ජේසු ළඟට යන්න බැරි කමේදී. ඔයාලගේ ශක්තියෙන් ජාකොබ් ජුවාම් කතා කළ කියලා මම බොනවා ස්වාමී. පොන්න බෑ. ඔක ඔයාලගේ ශක්තියෙන් ජීවිතයට කරන්න බෑ. ජීවිතයට කරන්න බෑ. හැබැයි ඔගේ ජේසු කරන තැනදී ඔයාලට තේරෙන්නේ නැත්නම් අඩුගානේ ඔයා කරයි කියලා. තවදුරටත් මාතෘ ජීවත් වෙන්නේ මම නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේ. ඒක ඔයාට කට්ටක් කියලා තේරෙනකොත් නෑ සමහර වෙලාවට. ජේසු නිසා කරනවා කියන රිලේෂන්ෂිප් එකට ගියයින් පස්සේ. ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. වෙනම තැනක්. ඒක නිසා මේ කුසලාණයෙන් පානය කරනවා කියලා කියන්නේ මැසිවිලි කිය නන්නත්තර වෙලා නෙමෙයි. ඇතුලේ ජේසුත් එක්ක තියෙන දැඩි කනෙක්ෂන් එක. ඒ කියන්නේ ඒ රිලේෂන්ෂිප් එක නැතුව කවදාවත් ඔයා මෙතනට එන්නේ නැහැ. කවදාවත් ඔයාට මේක කරන්න බැහැ. ඒ නිසා ඔයාගේ සෆරින්, ඒ කියන්නේ අපේ ජීවිතේ ජර්නි එකේදී හැම තිස්සෙම ෆෝකස් කරන්න ඔයාගේ රිලේෂන්ෂිප් එකට. ඒක රිලේෂන්ෂිප් එක ස්ථීර කරගත්තයින් පස්සේ එළිය මොකක්ද වෙන්නේ කියන එක අපිට අදාළ නැහැ. ඒක නිසා ඒක වෙන්නේ රිලේෂන්ෂිප් එකකින්. ජේසු ආසන කියන උදාහරණය සමන් කදවා මෙසේ වදාළසේක. විජාතීන් අතර අඳුකාරයන් වශයෙන් සම්මත වූවන් ඔවුන් කෙරේ ආධිපත්‍ය පවත්වන බවත් ඔවුන්ගේ ප්‍රධානින් ඔවුන් කෙරේ බලය පාන බවත් ඔබ දන්නුය. ඊළඟ වන්තික. එහෙත් ඔබ අතර එසේ නොවේ. ඔබ අතර ප්‍රධානියා වන්න කැමති තැන යමෙක් ඇද්ද? ඔබ ඒ සේවකයා විය යුතුය. මගේ ආදර ප්‍රමන්තෙනි. ඒක වෙනම ගමන. එනිසා අපේ ජීවිතයේ සේවකත්වය වහන්සේ වෙනුවෙන් ජේසු වෙනුවෙන් මම දෙයක් කරනවා කියන ඒ ජර්නි එකත් එක්ක අපි යමු. සෆර් කරන්න වෙනවාමයි, හැබැයි සෆර් කරන්න වෙනවා කියන තැන ජේසුගේ ආදරය තුල ඒක අයිති කරගමු. අපි දන්නෙත් නැහැ අපිට යන්න තියෙන දේ අපි ෆේස් කරන්න තියෙන දේ අපි දන්නෙත් නැහැ. හැබැයි උන්වහන්සේ එක්ක යමු. ඒ තුල උන්වහන්සේ අරගෙන යන්න ඕන තැන, රැගෙන යන්න තැන අපි වරගෙන යන බව විශ්වාස කරලා අයිති කරගමු.